කාලෙක මිනිසෙකුට ගොවි පලක් තිබුණා. මෙයා හරි ආසාවෙන් තමයි මේ ගොවි පල බලාගත්තේ. ඉතින් මේ ගොවි පලේ සිදුවුණු සිදුවීමක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මට තමයි මේ ගොවි පල ඇයිද? මේ ඉන්නේ මගේ පාත්තු ටික. මම මෙයාලව හරි ආදරෙන් තමයි බලාගන්නේ. ඒ වගේම මේගොල්ලන්ගෙන් හම්බ වෙන බිත්තර විකුණලා මම හොඳ ආදායමක් ගන්නවා. හැබැයි ඉතින් මේ පාත්තුරලේ එක්කෙනෙක් බිත්තර දාන්නේ නැහැ. ඉතින් හැමදාම රැවෙනකොට සත්තුන්වත් කූඩු කරලා ගොවිරාළ ගෙදර යනවා. ඒ වගේම උදේම නැගිටලා ආපහු ගොවි පලට එනවා. මම හැමදාම ගොවි පලට ඇවිල්ලා මුලින්ම කරන්නේ මගේ පාත්තන්ගේ බිත්තර එකතු කරගන්න එක. මම පාත්තු ළඟට ඇවිල්ලා බිත්තර ටික ගණලා බලනවා. බිත්තරයක් 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 නැහැ. බිත්තරයක් ඉතින් මේ බිත්තර දාන්නේ පාත්තියාගෙන ගොවිරාළ හොඳටම කලකිරিলা තමයි හිටියේ. හැම වෙලෙම හිතුවේ මේ පාත්තියාට මොකද වෙලා තියෙන්නේ කියලා. මම හැම දවසකම ගිහින් බැලුවත් එක පාත්තේ බිත්තර දාලා තිබුණෙම නැහැ. මේ විදිහට කාලය ටිකෙන් ටික ගෙවිලා ගියා. එක්කෙනෙක් කැරෙන්න හැම පාත්තයකම බිත්තර දැම්මා. ඉතින් එක දවසක් හරි පුදුම දෙයක් වුණා. ඒ මොකක්ද ඒ ගොවිරාළ? මම පුරුදු විදිහට බිත්තර ගණන් ගත්තා. බිත්තරයක් 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 රත්තරන් බිත්තරයක් බිත්තරයක් පොඩ්ඩක් ඉන්න. රත්තරම් බිත්තරයක් කියලාද කිව්වේ? ඒක නෙන්නම් රත්තරම් බිත්තරයක්. කමරාලට හරි සතුට හිතුණා. කවදාවත් බිත්තරයක් නොදාපු පාත්තයා රත්තරම් බිත්තරයක් දාලානේ. කමරාල සතුටට නටන්න පටන් ගත්තා. හැමදාම මේ විදිහට දවසට රත්තරන් බිත්තරේ ගානේ ගොවිරාළට ලැබුණා. ගොවිරාළ ටිකෙන් ටික දියුණු වුණා. හැබැයි මට සල්ලි හම්බෙන්න හම්බෙන්න මම ලෝභ වුණා. මට හිතුණා එකපාර බිත්තර ගොඩක් ලැබුණා නම් මට ගොඩක් පෝසත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මං තීරණය කළා පාත්‍යව මරලා බඩේ තියෙන ඔක්කොම බිත්තර ටික ගන්න. ඉතින් ගොවිරාළ දවසක් උදේම ගොවි පොලට ගිහින් බිත්තර ගන්න හිතාගෙන පාත්‍යව මරලා දැම්මා.
ඉතින් ගොවිරාල රත්තරම් බිත්තර හම්බුණාද? අනේ නෑ. මගේ ලෝභකම නිසා මට දවස ගානේ ලැබුණ රත්තරම් බිත්තරෙත් නැති වෙලාම ගියා. අනේ යාළුවනේ, ගොවිරාලට උනේ ලඳදී සතුට වෙන්නේ නැතුව ලෝභකම නිසා ගොවිරාලට හැමදේම නැති වුණා. අපි හැම වෙලේම ලැබෙන දේ සතුට වෙන්න ඕනේ. එතකොට තමයි අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ.